සක්මන් භාවනාව සෑම දිනකම සක්මන් භාවනාව පුහුණුවන්න. එය පටන් ගැනීම සඳහා මනස අවධානයෙන් යුක්ත කිරීමට බල කෙරෙන ආවේගයක් පැවතීම පිණිස ඔබේ දෑත ඉදිරියටගෙන එකට එක්කර තදින් අල්ලා ගන්න. තමා ගැනම දැකීමෙන් යුතුව සක්මනේ එක් කෙළවරක සිට අනිත් කෙළවර දක්වා සාමාන්‍ය පියවරින් සක්මන් කරන්න. නැවතී ආපස්සට එන්න. මනස ඔබනබනුව දුවන්නේ නම් නිශ්චල වී සිට ඒ යලිත් එක්තැන් කරගන්න. තවමත් එය ඔබ නොබ දුවන්නේ නම් හුස්ම වෙත අවධානය පිහිටුවා ගන්න. ආපසු ගමන් කිරීම ආරවන්න. මෙසේ දියුණු කළ සතිමත් බව හෙවත් එළඹ සිහිය සෑම කල්හිම ප්‍රයෝජනවත් වෙයි. කායික වශයෙන් වෙහෙසට පත් වූ විට ඉරියව් මාරු කරන්න. නමුත් ඒ කළ යුත්තේ ඒ සඳහා ඔබට පෙළඹවීමක් දැනුණු විගස නොවේ. ඉරියව්ව මාරු කිරීමට අවශ්‍ය මන්දැයි මුලින්ම දැනගන්න. එසේ වන්නේ කායික වෙහෙස නිසාද, මානසික කැළඹිලි ස්වභාවය නිසාද, නොයසේ නම් උදාසීනකම නිසාද? කයෙහි ඇතිවන දුක් වේදනා සලකා බලන්න. විවෘත ලෙසත් සැලකිලිමත් ලෙසත් ඉගෙන බැලීමට ඉගෙන ගන්න. පුහුණුව සම්බන්ධ වෑයම මනස සදයක් මිසක් කයට අයත් දෙයක් නොවේ. එයින් අදහස් කරන්නේ කැමැත්තක් හා අකමැත්තක් පහළ වූ විගස ඒ පසුපස නොගොස් ඒවායින් මනස තුළ ඇතිවන ස්වභාවය ගැන නිරතුරුවම අවධානයෙන් සිටීමයි. කෙනෙකු මේ අන්දමට අවධානයෙන් වාඩි වී සිටී නම් රාත්‍රිය මුළුල්ලේම වාඩි වී හෝ ඇවිද හෝ භාවනා කළත් එය ප්‍රබල වෑයමක් වශයෙන් සැලකිය නොහැකිය. කලින් සිතාගත් තැනක සිට තවත් තැනකට සක්මන් කරන විට ඔබ ඉදිරියෙන් යාර දෙකක් පමණ දුරින් ඔබේ දෑස් රඳවා ගන්න. කයට දැනෙන සැබෑ හැඟීම වෙත අවධානය යොමු කරන්න. එසේත් නොමැතිනම් බුද්ධෝ යන මන්ත්‍රය ජප කරන්න. මනස තුළ පහළවන දෙයට බිය නොවන්න. ඒවායින් ප්‍රශ්න කරන්න. ඒවා දැන හඳුනා ගන්න. සත්‍යය අනු සිතිවිලි හා හැඟීම් වලට වඩා අගනාදයක් වන හේයින් සිතිවිලි හා හැඟීම් විශ්වාසයටගෙන ඒවායින් මුලා නොවන්න. ඇතිවීමේ නැතිවීමේ සමස්ත ක්‍රියාවලියම දැකගන්න. මෙයින් ලැබෙන වැටහීම නිසා ප්‍රඥාව පහළ වෙයි. විඥානය පහළ වන විට ඒ සමගම පිළිබඳ දැනුවත් වීමද සිදුවිය යුතුය. හරියට විදුලි බුබුලත් ඒ සමග වූ ආලෝකයත් මෙනි. අප අවදියෙන් නොසිටියොත් නීවරණයන් විසින් සිත අල්ලා ගනු ලබයි. ඒවා මැඩගෙන යා හැක්කේ ඒකාග්‍රතාවයෙන් පමණකි. සොරකු සිටින විට අප සතු දේපළ ගැන අපේ නොසලකිල්ල ඉවත්වන්නාක් මෙන් නීවරණයන් ගැන සිහියට නැගෙන විට ඒකාග්‍රතාවය ගැන අපේ නොසලකිලිමත් වීමක් ඇත්තේ නම් ඒ වළක්වා ගත හැකිය.